වෛභ විශ්විද්‍යාලයේ පශු සම්පද්ධවර සහ පෝෂණ පිටේ පළමුුවසර ගෙනම ලැබූ කුෂා නිදනති මල්ෂ පසුගේදා ජීවිතක්ෂයට පත්වති බුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වඇත්තේ අම්පර ප්‍රදේශය ධර්මයක් වයිභ විශ්වවිද්‍යාලේ පශු සම්පත් ධීවර සහ පෝෂණ පිටේ පළමු වසරේ දරුවන්ට පසුගේදා වමනය අජීරණය සහ පළු මතුවීමේ ආසාධනතත්වයක් ඇතිවති බුණ. පස්සුව එම දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබදීමටයි විශවවිද්‍යාල බලධහරින් කටයතුරතිබුණ, පරෝගීවූ ශෂ්‍යාවද අජීරණතත්යක් සහ උ හේ ෙන් සදලංකාව රෝහලට ඇතුලත් කර ඇති බයි වාර්තාාවන්නේ. පසුව ඇව කලියාපිටිය රෝහලට මාරකරයවා ඇ අත කොලිපිිය රෝහලෙන් කොළඹ ජාතික රෝහට ඇතුලත්කිරීමටයි පියවරගෙන තිබුණේ ඒහිද වෛද්‍යවරුන් තහරගෙන ඇතේ ඒ මනිින් ජයිටි රෝගීතත්වය නිසා ජීවිතක්ෂ පත්වඇති බවයි. හත්ව නිදෙන කොට එඒත් තර කියනට අදත්වේ නැමත මතුවෙලා උන්න මතුවෙලාද. එතකොටත් අමමත කලේ සඳලංකාව රෝහලට උදේ ඇතුළත් කලා. ප්‍රසේ හවසමයා ආවා. ඔසාාවට නමවෙනිින්ද වන්න කොටේ ආපහෝ එඋනසාහ මෙිතත්තේ වැඩි වුණා.ඒලා අප නැමතත් ක්‍රියාත්මක වෙේලා හැබ එතනී සඳරකා රෝහල් රඇතුළත් කරට පස්ස ගොල්ලෝට එක කුලිය පිටිට. ඒ වද්‍යරු තීරණය කළ මේ තත්ත්වය එගුලන්ට පරිපාලි කරන්න බැරිහිදන්න බොලන් කොළම මහරෝවලට ඒ අව ඇරිය. ඇබ අවාසනාවන්ත ලෙස මේ ශිෂ්‍යාව මිය ගිය එකර මාකන්දුරය ඇතිෙච්චර පත්වය නෙ නමුත් ඒක තුළ වෙලාමමයටත් මේක හැදුුන තුළ වෛද වාර්තා වශ්‍යාත් මන පරීක්ෂණ අර්ථාවලින් ක කියපු කතාවතමයි ම්‍යාරෝගය මොලේ සම්බන්ධ ආසාධනය වෙලා මෙ ජැයට සත්්‍යය නිසා මිය ගිය රට ලෝක සිදුව උනු සුපපුව තැ කණඩා සිත ව ිය චනල එක අතම සබස්ට්‍රයි් කරන්නා.